ආයුබෝවන් ඔයාලා හැම දිනාටම අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ අරාබි ක්‍රමයට පුඩින් එකක් හදන්නේ කොහොමද කියලා. මේ පුඩින් එකේ නම උම් අලි. මේ පුඩින් එක ගොඩක්ම රසයි. නට්ස් වර්ග, කිරි, පාන් එක්ක එකතු වෙලා ගොඩක්ම රසයක් තියෙන පුඩින් එකක් තමයි අද මම ඔයාලට ගෙනාවේ. මේ පුඩින් එක හදන්න ඕන වෙන දේවල් මම පහල description box එකේ දාලා තියෙනවා. ඔයාලා මගේ වීඩියෝ වලට කැමති නම් මගේ YouTube channel එකටත් subscribe වෙන්න. ඔයාලා දැනටමත් subscribe වුනේ නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා ඒ ළඟම තියෙන පුංචි සීනුවත් click කරන්න. මගේ වීඩියෝ එකට like එකක් දාලා යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. උම් අලි එක හදන්න ඕන වෙනවා. nuts වර්ග මම ගත්තා walnuts gram 50ක්, almond gram 100ක්, කජු gram 75ක්, pistachio gram 30ක්. පොල් තේ හැඳි එකක් ඕන. මුද්ද රසපලම් ග්‍රෑම් 150යි. මම මේ මුද්ද රසපලම් ටික උණු වතුර එකක විනාඩි 10ක් දාලා තිබුණා. මේ තියෙන බටර් ක්‍රොසන්ට්ස් දෙකක්. ඔයාලට බටර් ක්‍රොසන්ට්ස් නැත්නම් පෆ් පේස්ට්‍රි ගන්න පුළුවන්. කිරි මිලිලීටර් 800යි. කිරි වලට වැනිලා තේ හැන්දකුයි සීනි ග්‍රෑම් 100කුයි දාලා උණු කරලා ගන්න. විපින් ක්‍රීම් සීනි ග්‍රෑම් 50ක් දාලා ක්‍රීම් වෙනතුරු බීට් කරලා ගන්න. ඉතිරි සීනි ග්‍රෑම් 50. ඒ කියන්නේ මේ රෙසිපි එකට සීනි ග්‍රෑම් 200ක් ඕන වෙනවා. අපි කිරි වලට සීනි ග්‍රෑම් 100කුයි විපින් ක්‍රීම් වලට සීනි ග්‍රෑම් 50කුයි එකතු කළා. මේ තියෙන්නේ ඉතිරි සීනි ග්‍රෑම් 50. මේක අඟල් 8 රවුන්ඩ් බේකින් ට්‍රේ එක. මුලින්ම මම කරන්නේ නට්ස් වර්ග පොල් බේකින් ට්‍රේ එකට දාගන්නවා. දැන් ඉතිරි සීනි ග්‍රෑම් 50 දාන්න. දැන් මම එකතු කරන්නේ මුද්ද රස පළම් වතුර මේ වගේ අයින් කරලා දාන්න. දැන් ඔක්කොම දේවල් මේ වගේ කවලම් කරගන්න. දැන් මම කරන්නේ ක්‍රොසන්ට්ස් ටික පොඩියට කඩලා මේ වගේ නට්ස් මිශ්‍රණයට දාගන්නවා. ඊට පස්සේ හොඳට කවලම් කරගන්න. දැන් කිරි ටික එකතු කරන්න. මේ වගේ හොඳට තද කර ගන්න ඕන. පුඩින් එක උඩින් විපින් ක්‍රීම් ටික මේ වගේ අතුර ගන්න. උඩ ලස්සනට කැරමල් වෙන්න ඕන නිසා මම දුඹුරු සීනි ටිකක් මේ වගේ ඉහ ගන්නවා. ඔයාලගේ oven එක මේ වෙනකොට සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් වෙලා තියෙන්න ඕන. දැන් මේ පුඩින් එක oven එකට දාලා හොඳට රන්වන් පාට වෙනතුරු බේක් කරගන්න. මේකට සාමාන්‍යයෙන් විනාඩි 45ක් පැයක් විතර යනවා. දැන් මම පුඩින් එක oven එකෙන් ගන්න යන්නේ. මේ පුඩින් එකේ උඩ රන්වන් පාටට තියෙන්න ඕන. ඇතුළ යන්තම් තෙත ගතිය තියෙන්න ඕන. හැබැයි ඇතුළ ගොඩක් වියලි හෝ ගොඩක් තෙත ගතිය තියෙන බෑ. ඔයාලට දැන් මේ වගේ පිළිගන්වන්න පුළුවන්. මේ පුඩින් එක අපි පිළිගන්වන්නේ උණුෙන්මයි. ඔයාලත් මේ පුඩින් එක හදලා ඔයාලගේ පවුලේත් එක්ක රස විඳින්න. ඔයාලට මේ සම්බන්ධයෙන් තියෙන ගැටලු, යෝජනා, අදහස් පහලින් කමෙන්ට් කරන්න. ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් ඔයාලව හමු වෙනතුරු ඔයාලට සුබ දවසක්. ස්තුතියි.